සුබ දවසක් දිවිතුරා කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම මම අද ඔයාලට කියන්න යන්නේ ඊෂා අගස්ති ගැන දැනගත් දේ සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා, මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න ෂෙයා කරන්න කියලා. ඉතින් යාළුවනේ, ඊෂා කරදරවලට පත් වෙන වාර ගාන එන්න එන්නම වැඩි වෙනවා. මොකද ඊෂට හතුරු වැඩි නිසා. දැන් මේ වෙද්දි නම් අචිනි ඇත්තටම ඊෂට කරදර කරන්නේ නැහැ. මොකද අචිනි කරන හැමදේම වැරදුණු නිසා. ඒ වගේම අගස්ති එයාගේ කෙනෙක්ව දාලා ඊෂගේ පරිස්සමට එයා ඊෂගේ පස්සෙන් ඉන්න නිසා ඊෂට මුකුත් කරගන්න පුළුවන් උනේ නැහැ. මේ අවස්ථාවේදී ඇසිඩ් ගහන්න දෙන්නේ යොදවලා තිබුණා. ඒත් ඒක අනිවාර්යෙන් අචිනිගේ වැඩ. ඒත් ඒක කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙලාවෙත් අගස්තිගේ කෙනා ඊෂාව බේර ගන්නවා. එයා ඒ වෙලාවේ දකිනවා ඊෂාට ඇසිඩ් ගහන්න ඉස්සරහට එනවා. ඒ නිසා එයා මැද්දට පැනලා ඒක බේර ගත්තා. අපි හැමෝම දැක්කනේ යාළුවනේ. ඉන්පස්සේ තමයි හොඳම කොටස සිද්ධ වුනේ. ඉදිරියේදී අපිට ඒක දැක බලා ගන්න පුළුවන්. මොකද අනිවාර්යෙන්ම ඊෂා දැනගන්නවා එයා කවුද කියලා. ඊෂාට මතක් වෙනවා ඊෂාගේ පස්සෙන් ඇවිල්ලා හැමනිතරම එයා ඊෂා දිහා බලාගෙන ඉන්න බව. ඊෂාට ඒ දේ ගැන මතක් වෙනවා. ඉතින් යාළුවනේ, එයා විශාල්ලෙක් එකතු වෙලා අනිවාර්යෙන්ම ඒක හොයනවා ඒ කවුද කියලා. මින් පසු කොටස්වලදීත් එයා ඒ විදියටම ඊෂාගේ පස්සෙන් ඇවිල්ලා ඉන්නවා හම්බ වෙනවා. ඉතින් යාළුවනේ, ඉදිරියේදී දැනගන්නවා ඊෂා ඒ කවුද කියලා. අනිවාර්යෙන්ම එයා ඊෂාට ඇත්ත කියනවා. එයා එව්වේ කවුද කියලා. ඊෂා වෙනුවෙන්, ඊෂාගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි අගස්ති එයා එව්වේ කියලා. අනිවාර්යෙන්ම එයා පාපොච්චාරණය කරනවා. අනිවාර්යෙන්ම යාළුවනේ, ඒ සිදුවීමත් එක්ක අගස්ති ගැන ඊෂාගේ හිතේ තිබිච්ච තරහව, අමනාපය අනිවාර්යෙන්ම අයින් වෙලා යනවා. එයා ගැන ආදරයක් ඇති වෙනවා. යාළුවනේ, අනිවාර්යෙන්ම අපිට ඉදිරි කොටස්වලදී දැකබලා ගන්න පුළුවන් වේවි ඊෂාට අගස්ති ගැන දැනගත්තු මෙන්න මේ සම්බන්ධය. ඊෂාගේ පස්සෙන් ආවේ ඊෂාගේ ආරක්ෂාවට බව කියන එකත් අපිට දැක ගන්න පුළුවන් වේවි. අනිවාර්යෙන්ම ඊෂා සමාධි එකතු වෙලා මේ දේවල් හොයද්දී සමාධිටත් දැනගන්න පුළුවන් වෙනවා අගස්ති තමයි මේ හැමදේම කරන්නේ කියලා. හැම කරදරවලින්ම බේරගන්නේ අගස්ති කියලත් ඊෂා අනිවාර්යෙන්ම දැනගන්නවා. ඒ වගේම සමාධි අපිට ඉදිරි කොටස්වලදී ඒ බව අනිවාර්යෙන්ම දැක බලා ගන්න පුළුවන් යාළුවනේ.